අද මං ඔයාලට අරන් ඇවිල්ලා තියෙනවා රසම රස පතෝල කරියක්. පතෝල කන්න අකමැති කෙනෙක්ට උනත් මේ විදිහට හදාගත්තාම කන්න ආස හිතෙනවා. හරියම ලේසි හදන්න. වැඩි කතා නැතුව වීඩියෝ එකට යමු. Subscribe කරලාම එකතු වෙන්න. පත්තෝල ග්‍රෑම් 200ක් විතර පොඩි කල්ලක් තමයි මං අරගත්තේ. පොත්ත හොදට සුද්ධ කරලා සෝදලා අරගන්න. පොඩි කෑලි වලට කපා ගමු, තීරු වලට කපා ගන්න. පරිප්පුත් දාලා තමයි මං පත්තෝල කරිය හදාගන්නේ. පරිප්පු ග්‍රෑම් 50ක් අරන් තින හොදට සෝදලා පරිප්පු ටිකත් අරගන්න. ඒකට පත්තෝල එක දාගන්න. කපාගත්ත සුදු ලුණු, අමු මිරිස්, රතු ලුණු, කරපිංච ඕනේ උළුහාල් ටිකකුත් දාන්න. කහ තේ හැදි කාලයි, අමු 3/5 තේ හැදි භාගයයි, මිරිස් කුඩු තේ හැදි කාලයි, ලුණු කුඩු තේ හැන්දකුයි දාගන්න. දාලා හොදට කලවම් කරන්න. දියකිරෙන් ලිපේ තියාගමු. දියකිර අඩු කෝප්ප එක හමාරක් අරන් තියෙනවා. ඒක මන් දැන් දාගන්නවා. දාලා ලිපේ තියාගමු. විනාඩි 5ක් විතර වහලා තියාගන්න. පත්තෝල තැම්බෙන්න වැඩි වෙලා යන්නේ නැහැ. දැන් දාන්න තියෙන මිටිකිරි, මිටිකිරි අඩු කෝප්ප භාගයක් දාගන්න. මිටිකිරිත් දාලා විනාඩි 2ක් වහලා තියාගන්න. ඊට පස්සේ පුළුවන් පත්තෝල කරිය වැඩ සම්පූර්ණයෙන්ම ඉවර කරන්න. ඔන්න දැන් පතෝල කරිය හදාගෙන සම්පූර්ණයෙන් ඉවරයි. පරිප්පුත් එක්ක රසවට පතෝල කරියක් හදාගන්න හැටි මං අද ඔයාලට කියලා දුන්නා. හරීම රසයි මේ රෙසිපි එක. ඔයාලත් අනිවාර්යයෙන්ම ට්‍රයි කරලා බලන්න. වීඩියෝ එක ලයික් එකක් දෙන්න, ඔයාලගේ අදහසත් කමෙන්ට් කරන්න. මේ වගේ ලේසියෙන්ම හදාගන්න පුළුවන් කෑම රෙසිපි වීඩියෝ තව ගොඩක් බලන්න අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් ආයෙමත් අලුත් වීඩියෝකින් හමු වෙමු. එතකන් ඔයාලා හැමෝම ගොඩක් පරිස්සමෙන් ඉන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.